fishing for answers. Ek tumhe karana hai batini. Powder matte ke inme color lagunde se karo. Make a game make a color na. Mangwagin prashna hanwa. ඔයා මගෙන් ප්‍රශ්න අහන්න ඕනේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔයා වැදගත් විදිහට මගෙන් වැදගත් ප්‍රශ්න අහන්න. හරිද? දැන් මම කල්පනා කරන්නේ මොනවද අහන්න වැදගත් ප්‍රශ්න කියලා. ඔයා වංචාරී ප්‍රශ්න අහන්න එපා මගේ. හරිද? මගේ මොලේ අවුල් වෙන විකෘති වෙන ප්‍රශ්න අහන්න එපා. සාමාන්‍ය විදිහට අහන්න ඕනේ. රෙඩිද? ඔයා ගන්න මේක ladies first. හරි. ආ හරි. ඒකත් හරි. Thank you ඒ විහිළුවට. මම මොකද කලයි? red. ඔයා ගන්න red. Red devil මගේ කාලේ කාලේ හැබැයි වෙනස කරත් එකම red dog දෙනවාද? ඔව් red dog කරන ඒ කාලේ එක. මොබයිල් එකේ වැඩිපුරම පාවිච්චි කරන app එක මොකක්ද? හැමදාම උදේට පාටම් ගන්නේ. ඒක edit කරලා දාන්න ඒක තමයි ඇත්තම කිව්වොත් ඉතින් site එක නේද අපි මිනිස්සුන්. වැඩිපුර පාවිච්චි කරන app එක නේ ආවේ. Instagram. අර කෙඩිට් කළ දාන්න. ඒ වෙබ්සයිට් එක. ඇත්ත කියුණා. හරි. ඇත්ත කියුණා ඒක වෙබ්සයිට් එක. මම දැන් ඔයා වගේම කියන්නද අර ඉස්සෙල්ලා වගේ කරේ. හොයි කොහමද අද මාත් එක්ක ඉන්නේ යුරේනි. ඉතින් යුරේනි වාගේ වාට තුන මගෙන් ප්‍රශ්න අහන්න. ඉතින් වා මේකෙන් කොලයක් අරගෙන මගෙන් ඒ කොලේ තියෙන ප්‍රශ්න අහන්න. හරි මම කොල පාටට හරි කැමතියි. ඔබ වඩාත් කැමතියි. හිතට එකඟ උත්තර දෙන්න. හිතට එකඟව හදවතට තට්ටු කරලා උත්තරේ දෙන්න ඕනේ. ඔබ වඩාත් කැමති යුරෙන් ළඟ තියෙන ගති ලක්ෂණය කුමක්ද? අකමැති ටික කියන්න. නෑ මෙහෙමයි මේ කියන්න තියෙන දේ හංගගෙන ඉන්න නැතුව මේ කෙලින් කියනවා. ඒකම අර කියද්දි පොඩ්ඩක් වැඩිපුර වචන පාවිච්චි කරන හින්දා කන පොඩ්ඩක් රිදෙනවා. හා මගේ ඒ කියන්නේ ඔක කන රිදෙනවට ආසයිනික වැඩිපුරම කැමති ගති ලක්ෂණ. කෙලින් කියන එක කැමති අපර කන රිදෙන තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ. ඒක පොඩ්ඩක් හදා ගන්න. හොලිවුඩ් ඇක්ටර් කෙනෙක් කෝස්ටා වෙනවා නම් කවුද තෝරගන්නේ? රයන් රෙනොල්ඩ්ස්. හරිද ප්‍රශ්නේ right? ඔව්. and Chris Hemsworth. දෙන්නම කැම්පි. දෙන්නම මගේ ඩ්‍රීම් බොයිස්ලා. හරි. Chris Hemsworth ගේ මේ තෝලුත් ෆිල්ම් එකේ හිත් තිබුණා මේ 360 degree angle එකක් කෙලිම ඇදුන් නැතුව යන මට ඒක Netflix එකේ දැනගන් ඉන්නේ මම ඒක rewind කර කර බලන්න. ඒක කලනානේ යුරෙන්. හරි. වැඩිපුරම වාර ගණනක් බලපු මලයාලම් චිත්‍රපටය මොකක්ද? මේ හරි මලයාලම් මම මොකද කියනවා මේ අමරස් පෙරස්තම වැඩිපුරම බලලා තියෙන මම දැන් බලලා තියෙන එක 35ක් විතර. රන් බල්ල තින 25ක් විතර මලයාලම් ෆිල්ම් එකක් විදිහට බැලි උණ්ඩා. උණ්ඩා. මලයාලම්ද තෙලුගුද කියලා මට මතක නෑ. මොකක්ද ඒ කතාව? උණ්ඩා අර පොලිසිය සෙට් එකක් යවනවා මේ ඡන්දයකට දුර ගමකට මේ මාව ගරිල්ලෝ ඉන්නවා කියලා. මාව ගරිල්ලෝ කියලා ඉන්නත් බලංගිහම අර පොලිටිෂියන්ලම හදපු අර උන්ගේ ඡන්ද වෙනස් කරන්න හදපු මේවා එකක්. ඒක තමයි මට මතක විදිහට වැඩිපුරම බල්ලා තියෙන්නේ. උණ්ඩා. ඔව් මම ඒක 10 පාරක් විතර බලලා. හොඳ වෙලාවට ලංකාවේ වචන වුණා එහෙම හෙවුණා නම් වෙන එකක් වෙනවා. ඒක නිසා හොඳ වෙලා ආ ඔයා නෑ රතු ඔයා රතු ඩාලින් මගේ පාට ඔයාට අද දීලා තියෙන්නේ මගේ ජාතික පාට ඔයාගේ කරලා තියෙනද මම දැන් ඉතින් මන්ත බලන ගුණ දෙක තුමුද දොඩන් තන්න හේමා රණසිංහ රංගන කියව අනුව අනුපිළිවෙලෙන් තෝරන්න ඉතින් මට තුමිදු කලන හේමා අඩුව ගන්න මම මෙතන ඉඳන් මගේ මුලින් කියන්නේ අන්න ඒක මුලින් කිය අර මම මුලින් කිව්වා ඔයා හරි කෙලින් උත්තර දෙනවා ආයි අන්න ඒක කිව්වේ හරි ඒ උනට කන් රිදෙනවා කිව්වනේ කන් රිදෙනවා මේක බරපතල ප්‍රශ්නයක් හරිද හුත්තට හිතලා ඔබගේ ඥානය බුද්ධිය මෙහෙවලා එන වෙනකන් හරි ගන්න වෙනවා විදේශ රටක චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් වැඩිපුරම කැමති මොන රටේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නද එහෙම අදහසක් නෑ. ඒ කියන්නේ මම නිකන් අර කියන්නේ මම කියන්නේ ඉන්දියාව හරි මේ හොලිවුඩ් හරි කියලා කියන්නේ හැබැයි මේ Pirates of the Caribbean එකේ ජොනි ඩෙප් රකපහණික දෙනවනම් මම කැමතියි. ජැක් ස්පැරෝ. පොඩි දාලා වගේකින් යන්න තියෙනවා. ඉතින් කර ලියන්නකො පිටපතක්. කලන කියන්නේ පිටපත් ලිවීමේ මොනවාද විචාරදයක් ලියන්නකො පිටපතක්. විකාරදයක්. විකාරදේ. යුරෙනිට ලැබුණ හොඳම කිස් එක මොකද්ද? on screen ද? එහෙම මේක නෑ මුද්දිය මේක මන් දන්නේ. ආ කිස් එක ඉතින් හොඳටම කිස් කරලා තියෙන මගේ එක්ස් තමයි ඉතින්. මම ඒකට මගේ උත්තර දෙන්නම්. ආ මට ලැබිච්ච හොඳම කිස් එක තමයි අපේ නැන්ද කෙනෙක් හදපු කොකිස්. ආ කොකිස්. මට නම් ඒ කිස් එක රිප්ලේස් කරන්න බෑ කොකිස් බොකිස් වලින් කිස් එක විදියට ඕනේ මට. ඉතින් එක්ස් කෙනෙක් තමයි හොඳටම කිස් එක ලැබුණේ. ඊට පස්සේ බලමු දැන් මේ මෑතකදී මේ ගිය මාසේ ඊට පස්සේ තමයි කලින් මාසෙක නෑ එහෙම. මතක හිටින කිස් එකක් නෑ. ආ නෑ. මතක නෑ ගොඩක් වෙලා තියෙන ඉතින් 2018 මට හොඳම කිස් එකක් හම්බුණා. ඒක තමයි මතක. හරිද? හරි. ආ මට ඒ කිස් එකට ගියානේ මට කොලේ කොලේ පාටක් පැටලුණා ඔක්කොමටලා කිස් එකට ගියා 2018 මං. හරි. ආ දැන් මේ ඔයාගෙන් අහන්නේ. යුරේනි. සමනලි. කසුනි. ශාලිනි. මේ අය අතරින් හොඳම කෝස්ටා කවුද? මන් දන්නවා උත්තරේ. යුරේනි සමනලි කසුනි ශාලිනි. ඒ කියන්නේ වැඩි තියන එක එක මේ චරිතවලදී හම්බෙලා තියෙන ඒ හිඳ ඒ හැමෝම හැම ඒ කියන්නේ ඒ හැමෝම මේ ඒ කැරක්ටර් එක කරලා තියෙන මාත් එක්ක මාර සපෝටිව් විදියට මට ඒක තේරෙන්නේ මේ මට ඒක මේ නෑ සාකන්නට ගියා නම් මතකද එයාගේ ෆේවරිට්ම කෝස්ටා සමනලි. මට කියන්න බෑ මම වැඩිපුර වැඩ ෆිල්ම් වල වැඩ කරලා තියෙන සමනලි. ඒක නිසා ඔබ්වියස්ලි එතකොට ඒක වෙන්න ඕන සමනලි. හරි. දැන් ඔයා අර ප්‍රශ්න මේක ලියලා තියෙන්නේ මේ මම හිතන්නේ නිසා. නිසා ලියන්නේ අපිට ඕන ප්‍රශ්න නෙවෙයි උට ඕන ප්‍රශ්න. සෝෂල් මීඩියා වල යුරෝනිය වැඩිපුරම කතා බහ වුණේ මොන හේතුවක් නිසාද? ගොඩක්ම මේ අර යට ඇඳුමක් සම්බන්ධයෙන්නේ. ඒක තමයි ගොඩක්ම මේ කල එක මොකක් හරි කරන්නේ. ඒක මේ පාට යට ඇඳුමක් සම්බන්ධව මේ ඉතින් ඊට පස්සේ මේ මෑතකදී නම් මම එක්තරා නාලිකාවකට ගිහිල්ලා ජීවිතය ගැන කතා බහක් ඇඳුනා. හුඟ කාලයකට පස්සේ මම හිතන්නේ ඒක මිනිසුන්ට පොතක් කවරකින් මයින් එපා කියන එක මම හිතන්නේ ඒකෙන් මේ වුණා. ඉතින් ඒක තමයි මම හිතන්නේ නැත්තම් මම ගොඩාක්ම විනාත්මක විදියට මං ගැන කතා වුණේ ඒ යට ඇඳුම් සම්බන්ධ ප්‍රශ්න. හොඳයි නේද ඒක කියන්නේ ගොඩක් කතා වෙන්නේ උඩ ඇඳුම් සම්බන්ධයෙන්. ඔව් යට ඇඳුම් සම්බන්ධයෙන්. ඒක විශේෂ දේවල්. ඔව් මං සාමාන්‍යයෙන් යට ඇඳුම් සම්බන්ධයෙන් තමයි ගොඩක්ම ඒ කියන්නේ. මොකද ඇත්තටම කියනවා නම් කල්න උඩට වඩා යට තමයි ලස්සනටම අඳින්න ඕනේ මිනිස්සු. ඔව්. ඔව් ඒවා හොඳට ඒ කියන්නේ ඒක තමයි හයිජීන් කියලා කියන්නේ. තේරුණාද ඔයා? ආ මමද ගන්නේ. හොලිවුඩ් රීමේක් එකක ප්‍රධාන චරිතයක් ලැබුණොත් වැඩිපුරම කැමති චිත්‍රපටය මොකක්ද? හරි ඉස්සෙල්ල කියමු. Pirates of the Caribbean. Pirates of the Caribbean. Right. අමාරු මේක කීක. ඕ. මේක කරන්න බෑ. කරන්න අමාරුයි. වැඩිම වාර ගණනක් බලපු බොලිවුඩ් ෆිල්ම් එක මොකක්ද? දෙකක් තියෙනවා. දෝස්තාන ෆැෂන්. වගේ ෆිල්ම් දෙක වැැගවා ගොඩා කසුන් චන්ද්‍රනාත් ලක්මාල් ධර්මරත්න කෞශල්‍ය මාධව මේ තුන් දෙනාගේ හැකියාවන් අනුව අනු පිළිවෙලට නම් කරන්න කසුන් චන්ද්‍රනාත් ලක්මාල් ධර්මරත්න කස්ස සහ මාධව කියන්නේ ෆිල්ම් දෙකක් කරා මාත් එක්ක එතකොට ලකා කියන්නේ ටෙලිග්‍රාම් එකක් කරා මේ තුන් දෙනාම තුන් විදියට හැකියාවන් තියෙන තුන් දෙනෙක් අනුපිළිවෙලට දැන් කියන්න ඕනේ හැකියාවන් තුනක් තිබ්බල අනුපිළිවෙලට කියන්න මට නිකන් හිතනවා ලකා කස්සා මාදව කියලා මාදව යුරේනිට ශරීරයේ මොකක් හරි කොටසක් වෙනස් කරන්න ලැබුණොත් මොකක්ද වෙනස් කරන්නේ පස්ස පොඩ පස්ස ටිකක් දාගන්න ඕනේ ඒක නිසා බ්‍රසීලියන් බට් ලිෆ්ට් එකක් කරන්න බලාපොරොත්තුවෙන් සිටින කලට බ්‍රසීලියන් බට් ලිෆ්ට් එක කියන එක තේරුන්නේ නැහැ කමන්නේ මොකක් හරි බර පස්සක් දාගෙන නන්නා වෙන්න හදන්නේ කියලා විතරක් තේරුණා නෑ මට ලොකෝ පස්සක් ලාස් නෑ ලස්සනට පීචි විදියට ලස්සනට එකක් නිකන් ගියා නෑ නෑ මගේ ටිකක් ලොකුවට පස්සක් දාගෙන ආවොත් ඔයා දන්නා මොකද්ද මං කරලා තියෙන වැඩේ කියලා හරිද අල්ලන්න කරන්නේ නැහැ සමනලි ෆොන්සේකා යුරේනි නොෂිකා චමත්කා ලක්මිනී රංගන දක්ෂතාවය අනුව අනුපිළිවෙල තෝරන්න මේකත් මන් දන්නවා වගේ අනුපිළිවෙල මොකක්ද බෙල්ල ගලවල යන ප්‍රශ්න අහන්නේ ඔයා කියන බල නේ දන්නවනේ කියන්නේ කියලා ඒක උත්තරේ කරගෙන මං දෙන්නේ මං ඔයාට අහු වෙන්නේ නිසාගේ ප්‍රශ්න වලට සමහර ප්‍රශ්න වලට අපි අහු වෙන්නේ නැහැ මන් දන්නේ මං හිතනවා මන් දන්නවා කියලා වගේ උත්තරේ ඒකයි අන්න ඒක තමයි උත්තරේ කියන්නේ මේක තමයි උත්තරේ හරියට ඔයා මොකක්ද කියන්නේ සමනලි ෆොන්සේකා චමත්කා ලක්මිනී යුරේනි නොෂිකා වැඩිපුරම යන්න කැමති රට මොකද්ද ඒ ඇයි මගේ උත්තර දෙන්න නැතත් වැඩිපුරම යන්න කැමති රට ලන්ඩන් යුරෝප් මන්දරම හරි ආසයි මිනිස්සුත් එක්ක ඒ කල්චර් එක මට හරියට මැච් වෙනවා කියලා මට හිතෙනවා හරි යුරේනි නොෂිකා ගැන වාක්‍ය තුනක් කියන්න දැන් නම් බැටන් පොල්ලක් ඕනේ මට මේක හරියට මේක හරියට උත්තරයක් දුන්නේ නැත්තම් බැටල් පොල්ලක් වුණා යුරේනි නොෂිකා කියන වාක්‍ය තුනක් කෙලින් කතා කරනවා වැඩිපුර කතා කරනවා හරි ප්‍රොෆෙෂනල් thank you නැත්තම් හරිනේ නැත්ත කිව්වොත් නේ තිසරයි බුලානද කසුන් චන්ද්‍රනාද්ද තිසරයි බුලාන කසුන් චන්ද්‍රනාත් ඒ උත්තරේද උත්තරේ මෙතෙක් කරපු චිත්‍රපටවලින් කලනට වැඩිපුරම සමාන චරිතයක් තිබුණ චිත්‍රපටය මොකක්ද? මේ කලනට වැඩිපුරම සමාන මට ඇත්තටම එහෙම මට ඒක හරියටම කියන්න බෑ. ඒ කියන්නේ Night Rider වෙන හැඩයක් එක තව එකක් එතකොට අනික හැදුනේ ෆිල්ම් පොප් වෙන 13 15ක් විතර තියෙනවා. එක 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 හැඩතල තිබ්බේ. මට සමාන හැඩයක් ෆිල්ම්වල තිබ්බේ නැහැ මම ඉතින් ඔක්කොම එක වගේ කරන්නේ නැති කෙනා තමයි හරිද කොයික දුන්නත් අපි ආයි ඉතින් අර ප්‍රතිපත්තියක් තියෙනනේ මොකක් දුන්නත් වෙනස් කරන්නේ නැහැ එක කරන්නේ ඒක කෙසේතත් මට කියන්න බෑ ඒක මේ උත්තර දෙන්න බෑ ඒකට කියන්නේ එක එක තැනට හම්බුනේ ඉතින් මට සමාන එකක් හම්බුනේ නැහැ කවදා හරි දවසක කාට හරි ලියන්න පුළුවන් ඕන නම් මං ගන්න අපි නම් පටන් ගත්තේ මට සමාන චරිතයක් කරලා ඕ ආයි කොයා ඔයා බොලිවුඩ් රීමේක් එකක් ප්‍රධාන චරිතය කරන්න ලැබෙනවා නම් මොකද්ද වඩාත් කැමති චිත්‍රපටිය? මම ෆැෂන්. ෆැෂන් මෙග්නමාතෝ. ආසයි. කරදරකාරී මේකක් ඉවර වෙන්නේ නැන්න අන්තිම ප්‍රශ්නේ. වැඩිපුරම සංවේදී වෙමින් බලපු චිත්‍රපටය මොකද්ද? වැඩිපුරම සංවේදී. ඒ කියන්නේ කලන සාමාන්‍ය සංවේදී වෙන්නේ දෙක ගහලා ඉන්නකොට ඒ වගේ නිකන් බෝතල් දෙකක් තුනක් ඩවුන් කරලා බලපු චිත්‍රපටියක් මොකක්ද මම සීරියස් මම එහෙම බොන්නේ නැහැ අතට ඒක කියන්නේ එළිය පිරිස හිතාගෙන ඉන්න බොනවා කියලා මම ඇත්තටම මෙහෙම පාවිච්චි කරන්නේ පාටි කිට ගියාම පොඩ්ඩක් නිකන් අර බියරයක් විතර බොන්නා සංවේදී චිත්‍රපටිය තමයි මොනවද කියන්න ඒක වකර හාචිකෝ බල්ලෙක් කියන කතාව හාචිකෝ බැලුවාම ඇත්තටම මේ ඇඬුවා Hachiko hari ඊළඟට තමයි Night Rider Night Rider බල බල අපි ඇඬුවා ඒක ඒක කෙසේ නතත් මම ඇඬුවා ඒ කියන්නේ කැරක්ටර් එක ඇඬුවා හොඳටම ඇඬුවා කල්ම හොඳටම ඇඬුවා ඉච්චර තමයි ඉතින් අපේ දැන් මේකත් නේ අපේ ප්‍රශ්න නෙමෙයි ෆිෂින් ෆාන්සර් අපේ ප්‍රශ්න නිසන්ට කර තිබ්බ කැකෑරෙන ප්‍රශ්න ටිකක් මේ වෙලාවේ රටේ තියෙන ඔක්කොම ආර්ථික ප්‍රශ්න වලට වඩා නිසන්කට වැදගත් උනේ අපේ මේ ප්‍රශ්න ටික ගන්න ඒක තමයි මට දැවෙන ප්‍රශ්න වෙලා තිබ්බ ඉතින් අපි හිතනවා අපි නිසන්කට ආන්සර් කරා කියලා මේ ෆිෂින් ෆාන්සර් සෙග්මන්ට් එකේ නේද ජය වේවා ජය වේවා Night Rider අනිවාර්යෙන් Night Rider බලන්න ගිහිල්ලා ෆිල්ම් හෝල් එක ළඟම තියෙන ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා නිකන් සුපිරි වැඩක් සුපිරි වැඩක් Night Rider වැළුවේ නැත්නම් ජීවිතේ වැඩක් නෑ ජීවිතේ වැඩකුත් නෑ හරි හරි නේද අධ්‍යක්ෂකතුමා ස්ක්‍රිප්ට් එක හොඳයි නේ අපි හරි